जीवित वाल उदाहरण मे मगे जीवित मम उसे मम एना श्री जयवर्धन विश्वविद्यालय अपे एक बेजगीन हस्सी गान मेन मे हस्सी गाने बहुत रेखे सहयोग मम मे ट्यूशन शेष किसी अम्दे अखलादे कले जयवर्धनपुर कैंपस मम कुल कैंपस मम्मा कैंपस मट उदरा मम कैंपस इतना विशाल प्रमाण शिशु हदलगा कैंपस क्यू सामान कटे दीवन कैंपस वस्तार अड़मगाने तमन दीवन समाज नैति बुद्धले मम वाले इहल मुसास्तर प्रतिपल अर्दाल विश्वविद्यालय इतना पुलवा वा वैडना अडम वायस समाज दरलाम दीवन क्लब अरे इध मम की इहल प्रतिपल की प्रमाण वैडिम कल मुगल अध्यापने की अंक मंदिर विधि अरे रट दीवन अवश्य अंक अध्यापने अध्यापने इतना विशाल शिशु प्रमाण मे को तीन मेरा अटे नोलबी अटे अरे हेतु एक्साम तीन अक्टोबर अरे नम लंका इतना विशाल शिशु प्रमाण ताम हरियम ऑनलाइन पास सिलेबस इतना विशाल प्रश्न प्रमाण तीन मे प्रश्न सामान कटो अक्टोबर एग्जाम तीन मे फेसिलिटी इस प्रश्न अरे मम ये आत्मा मुगद इतना विशाल शिशु संख्या किन्नवा अडमगा अने फोन आप इलाम कि आडंबराई मे ओ एर कदा वेडे नायकत् वेडगरा मे कोल डिस्ट्रिक पास तीन लमे मट मट अब्दुलमेट अमदर तवा पुदरे मे इक नायकत् सपैन नायकत् वेडगर इधमेना क्यूवे इधट हरम सतोष रत्र अम्मात अम्म अम्म सहत पुते वेडगर मगद दिन ए अम्मात इलामे हर हजर तीन अरे अड़क कट्टी कैकमे हर लमे हजर तीन इलामे हजर हजर तीन ये संबंध सदर एमाइ ममत मे व्यापार सहयोग वीडियो मे व्यापार सहभागी मम्मी डिस्क्रिप्शन टेलीग्राम ग्रूप लिंक अरे मेसेज रेडी कर जनाधिपति तुमणि अग्रमात्य तुमणि सीलम अध्यापन बलदारी मे वीडियो बलती क्यू कट्टे प्रतिचार संबंध बलपैंकि मेकटी एत्र प्रधान वर्षी मेला मेक हर अच्छे अरे वाले अच्छे सहयोग टेलीग्राम ग्रूप संबंध टेलीग्राम ग्रूप जॉइन पे वाले मेवन अग्रमा तव सील अध्यापन बलदारी सदा मम की मेक एत्र मेकट एत्र सपोर्ट करना सपोर्ट करना पवती असंगत तत्व हमे अपस्ताव पत्रे आर्थिक में अति पमना बाबा अब सील दुण की
अध्यापन सदावश्य पास संबंध भी नोमति कम ऊका प्रश्न ताम रजे प्रश्न हरि හේතුව දැන් මේ කොළඹ ළමයිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්ලයින් කොහොම හරි ඉගෙන ගන්නවා ඒත් ඉතින් අපිටත් හරිය සිග්නල් නැහැ මට දෙපාරක් විතර Zoom meeting එකකින් log out වුණොත් එහෙම ආව මට හොඳටම ගේන් තියනවා හරිද ඒක කොළ 15 සතාවක් විතර log out වෙනවලු අර දුෂ්කර පරාත්වල ඉන්න ළමයි හරිද අර එකම දාගි message එක 15 සතාවක් විතර log out වුණා ඒක එපාවල ඉගෙන ගන්නත් ඇත්ත කතාව ඉතින් එපාවලනේ හරි අනිත් එක දැන් ඔන්න දැන් අපේ ගෙදර ඉන්න නංගිරයි මල්ලිටයි නා Zoom එකේ ඒගොල්ලන්ගේ පාසල් ගුරුවරු ඉගෙනීම කරනවා නමුත් මම කතා කරමයි ගෝලෙට මාතර පැත්තේ ඉන්න අනේ ඉස්කෝලෙන් තාම උගන්නන්න පටන් ගෙනවත් නැහැ හරි මම ඔයාගේ අනුදැනුමකින් තොරව උගන්නන්නත් දන්නේ නැහැ නෑ නෑ යන්නේ එහෙම උගන්නන්නෙත් නැහැ කියලා කිව්වා හරි ඉතින් ගුරුවරුත් මේ අවස්ථාවේදී තමන්ගේ වගකීම පැහැරහැරීමක් සිදු කරලා තියෙනවා ඒකටත් ඉතින් මූලික වෙලා තියෙන්නේ ওই ගුරුවරුන්ට අවශ්‍ය පාසුකම් ගවර්න්මන්ට් එකෙන් සපයන්නේ නැතිකමනේ නේද රජයේ වගකීම ළමයිට ඉගෙනීම ඒතකොට රජය දැනගන්න ඕනේ ඒ ගුරුවරුන්ට ඒ අදාළ විදිහට පාසුකම් සපයලා දීලා මේ වැඩේ කරගෙන යන්න නිසියාකාරව. අනිත් ගුරුවරුන් වගකීමක් තියෙන සිලබස් එක කවර් කරලා දෙන්න. සිලබස් එක කවර් කරන්න තු මොකටද මේ ළමයි එක්සෑම් එකකට යවන්නේ? අහ් මම කියන්නේ මේ කල් දානවා නම් ඒ කල් දෙමින් පළදායි එකක් වෙන්න ඕනේ. එහෙම කියන්නේ නිකන් ඔය කල් දාන්නම් වල කල් දාලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ ළමයි උගන්වනවද කියලා බලන්න ඕනේ. මෙයාලා සිලබස් එක කවර් කරනවද මේ ගුරුවරු කියලා බලන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටික කරනවද කියලා බලන්න ඕනේ. මම යෝජනාවක් ගේන්න මෙන්න මෙහෙම. हर ट्यूशन गुरु प्राक्टिकल सीमें लमेंट प्राक्टिकल किए रजे वगकीमारी सह गुरु हरदे वगकीम तीन प्राक्टिकल लमेंट कर लेना टीचर बेनल हर कमे स्कूल प्राक्टिकल के हरदे इधर बुड़वा लमाइंड बेना गवर्नमेंट संविधान मोदे प्राक्टिकल सीमें सूपीरियड बुड़वा මම අන්නේ ඒක කරන්නේ නැත්තේ එක්සෑම් එකේ මේ බාර වාඩි වෙන්නත් කියනවා ප්‍රැක්ටිකල් ටිකවත් කරලා දීලා නැහැ දැන් මෙහෙම දෙයක් තියෙනවා ෆිසික්ස් වල නම් ළමයට ත්‍රිමාන රූපය දුන්නන් පස්සේ සාමාන්‍ය තරමක ඒ කියන්නේ ඔද අවබෝධයක් ගන්න පුළුවන් නමුත් ළමයට කිසියම් දෙයක් ත්‍රිමානව දුන්නොත් එම් 3D දෙයක් දුන්නොත් එම පොඩ්ඩක් අර බෞතරය ළමයට ඇත්තම හිතා ගන්න අමාරුයි මේ 3D එකේ මේ මේ කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි හරි අන්නේ හිතා ගන්න අමාරු ඉන්න ළමයි බෞද්ධයක් ඉන්න හින්දා තමයි ඇත්තටම මන්නන් දකින්න විදියට ප්‍රැක්ටිකල් කියන්නේ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ ළමයට දෙයක් කරද්දී ආ ඒතකොට ත්‍රිමාණ වස්තුන්නේ අතට අහුවෙන්නේ හරිද එතකොට ඒ ළමයට තේරෙනවා මේක මෙහෙමයි මේක හරවද්දී මෙහෙමයි ඔහොම වෙන්නේ කියලා ඒකට තේරෙනවා හරි නමුත් දැන් එතකොට දැන් ප්‍රැක්ටිකල් එක ජීවිතේට කරලා නැති ළමයට ඇත්තට මේක තේරුම් ගන්න ඉතාම අපහසුයි හරි ඒකයි මම ඉල්ලා සිටින්නේ ඉල්ලා සිටින්නත් වැඩක් නැහැ. ඒගොල්ලෝ වගකීම ප්‍රැක්ටිකල් එකක් මොවා හරි මේ ප්‍රැක්ටිකල් සෙමිනර් එකක් පවත්වන එක. මේක ටියුෂන් සර්ලා නම් ප්‍රැක්ටිකල් සෙමිනර් පවත්වනවා. හරිද? එහෙම වැඩක් නැහැනේ. ගවර්න්මන්ට් එක දැනගන්නවා ප්‍රැක්ටිකල් ටික ළමයිට මේ ස්කෝල් එකේ යනකට කරන්න බැරි නෝ. අඩුම ගානේ YouTube වීඩියෝස් ආකාරයට දාලා දෙන්න. ළමයි පස්සේ සිග්නල් චුට්ට චුට්ට හරි තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරගෙන මුඛාක් මාරි කරලා ඉවරේ. ඔය ප්‍රැක්ටිකල් වීඩියෝ ටික බලා ගන්න නැහැ එතකොට. එහෙම කරලා දෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එක්සෑම් එකට ගිහින් වාඩි වෙන්න. හරි. හොඳයි. प्रश्न अरे ये संबंध गवर्नमेंट इतना हिता दिब्बा इतना देवनी मैं एक्वर विभाग पमणा सहभागी मेम फस्ट एग्जाम इतना सहभागी अमार विभाग अमार वीट पास तरग बार विभाग तीयावत नवत अड़पा तुणा प्रधान भाषा मिशन निर्देश हरियटी आवेगर नमेती මේවදී කාටද කියන්නේ කාට කියන්නේද කොහෙන් ඉනාවෙන්නේද කියලා හිතන විශේෂ නිර්දේශවත් තම කවර් කරන්නේ නැතුව හෙලෝ ලික්ස් එක්සෑම් එකට ගිහලා වාඩි වෙනවා. දැන් ඒතර මේ ඉදිරියේදී තියෙන මාස 3 ඇතුළතදීවත් ඔය වංගෝ සමාල් ගුරුවරු ඉගෙනුවේ නැහැ ඔන්ලයින්වත් කියලා. ඒ කට්ටිය කොහොමද සිලබස් එක කවර් කරන්නේ නැහැ නේද උඩ? හරිද? ඊට පස්සේ කියලා හෙලෝ එක්සෑම් එකට ගිහලා ලියන්නේ කියලා. ඒ කියන්නේ යාළ ඔක්කොම වගකීම මේ රජයේ ගුරුවරු සියලුම මේ වගකීම පවරලා තියෙන කාටද? පෞද්ගලික අංශයේ
ටියුෂන් කරගෙන යන ඒ ගුරුවරුන්ට. හරි. එහෙම වෙලා හරියන්නේ නැහැ. මේ නිදාස අධ්‍යාපනයේ අයිති හැමෝටම ලබා දෙන්නවා. මොකක්ද තව කියන්නේ? භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනි විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ හරියට සිදු කර නොමැතිකම හා බොහොමයක් ඉදිරියව පැවතීම. දැන් ෆිසික්ස් වල පොඩ්ඩක් හරි ලාවට හරි ෂේප් කරගන්න පුළුවන් කියලා තුම් ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් බලලා. නමුත් කෙමිස්ට්‍රි මල කෙලියක් වෙනවා. කෙමිස්ට්‍රි රසායනික ද්‍රව්‍ය ළමයි ජීවිතේට හැටවත් දැකලා නැතුව එක්සෑම් එකට යන්න තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඒක මරු. මේ අනිත්ක ඒ වගේ සබ්ජෙක්ට් වල ඇත්තටම නිරීක්ෂණ කියන දේ වැදගත් නේ කෙමිස්ට්‍රි වල වගේ නිරී පරීක්ෂණ කරද්දී ලැබෙන නිරීක්ෂණ හරි වැදගත්. හරි. ඒ අත්දැකීම ගන්න අඩුම ගන්න වීඩියෝ සීරීස් එකක්වත් දාලා දෙන්න ළමයිට. කොච්චර වටිනවද? ගවර්න්මන්ට් එකේ මේව කරන්න ඕන දේවල් නමුත් කරන්නේ නැහැ. ඒ ඊට පස්සේ කියන එක්සෑම් එක වාඩි වෙන්නලු. බයිඩනේ. ඊට පස්සේ විෂය මෙවැනි වාතාවරණයක් ඇරදී අපොස උසස් පෙළ වැනි ජීවිතේ කඩේ විභාග පැවැත්වීම සුදුසුද? ඇත්තටම මේ කඩේ විභාගය. හරිද? මේ විභාගයේ අනුව තීරණය වෙන්න පුළුවන් ඔයා කරන ජොබ් එක, ඒ වගේම ඔයාට ඉදිරියේදී ඔයාගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඔයාට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තියේද? ඔයාට ස්ථිර රැකියාවක් ලැබෙයිද නැද්ද? ඔන්න ඔය වගේ කරුණු බොහොමයක් මේ ඒරෝ විභාගය මගින් තීරණය කරනවා. ඉතින් කඩේම් කියන වචනේ හරි. හරියටම හරි. පළවෙනි පාර විභාගය කරලා ප්‍රතිපලය අඩු නම් දෙවෙනි පාර කරන්න පුළුවන්නේ. එහෙම හිතන්න පුළුවන්. නමුත් පළවෙනි පාර විභාගය කරන්න දරන උත්සාහය බොහෝ දරුවන්ගෙන් දෙවෙනි වතාවට යන විට ගිලිහෙනවා. එමෙන්න උසස් පෙළ අත්හරින සම්භාවිතාව වැඩි වෙනවා. සාහිතික ඇත්ත මේ ඊයේ වෙලද මගේ ගෝලෙක් හම්බුණා. ඒ ළමයා මරුවා මොහොමද රිසල්ට්ස් කියලා. බී දෙකයි සී එකයි ගෙනකුවා. මං කෝ ආයි කරමු. එතකොට මේ හොඳ රිසල්ට් එකට යන්න පුළුවන් නේ. මෙඩිසින් ඉංජිනේරිය යන්න පුළුවන් කියලා. ආයි කරන්න බෑකේ සල්ලි නැහැ කියලා කිව්වා. හරි සල්ලි නැහැ කියලා කිව්වා. මං කෝ සල්ලි ඕනේද? මේ සල්ලි නැතුණත් කමන්නේ නෑනේ. ඔය වීඩියෝස් එහෙම දින YouTube එකේ මේ පොඩ්ඩක් බල බල කරන්නකෝ. සල්ලි රිවිෂන් පන්තියකට යආගන්න පුළුවන් වුණා. නැත්නම් රිවිෂන් වීඩියෝස් ටිකක් ඔයෙන් හරි වආගත්තොත් වැඩේ ගොඩ කියලා කිව්වා. අනේ ඔබ බලන්න ඔය දැක්ක සිග්නල් උත් නැහැ පා වෙනවා කියලා කිව්වා. හරි. අපරාදේ මේ රටට දොස්තරවරු වෛද්‍ය මේ එතකොට ඉංජිනේර්ස්ලා වෙලා මේ රට දියුණු කරන්න ඉන්න පුද්ගලයන් ඉතා විශාල සංඛ්‍යාවක් ඔය විදිහට හැලිලා යනවා. මාරු විදිහට හැලලා. හරි. එහෙදි අපා වෙනවා මේ ඔන්ලයින් කරන එක හරියට කරන්න ඕනේ. දැන් අපේ ළඟදී වලින් සාමාන්‍ය මාළිගේ විශේෂයෙන්ම ග්‍රේට් 10 වල ළමයිට උමනාවක් ඇති වෙන ආකාරයට ඒ ගුරුවරු ඔන්ලයින් ඉගෙනීම කරනවා ඉතාම ලස්සනට. මම කියන දුෂ්කර පරාතරින් ළමයිට ඒ ෆැසිලිටීස් නැහැනේ. හරිද? එතකොට ඒගොල්ලෝ පව්. හරිද? ඒ වෙලා හරියන්නේ නැහැ. හැමෝටම පොදු අයිතිවාසිකම් මේව ලැබෙන්න ඕනේ. හරි? ඉගෙන ගැනීමේ අයිතිවාසිකම් හැමෝටම පොදුවේ එක විදියට ලැබෙන්න ඕනේ. ඊට පස්සේ රට අනාගතයක් තීරණය වෙන අධ්‍යාපනයේ මෙලෙස හැලුම් ලක්වීම සුදුසුද? ඇත්තටම කුණු කානුවටම දාලා තියෙන්නේ. ඒකනේ මෙච්චර මේ ඔක්තෝබර් වල එක්සෑම් එකක් තියන්නේ නේ මං කියන්නේ. එක්සෑම් එක තිබ්බත් හරි. අපි දලෝෂින්ගේ මහා ගමන්නේ එක්සෑම් එක තියන්න. හරි ගමන්නේ එක්සෑම් එක තියන්න. හැබැයි එක්සෑම් එක තියනවා නම් ප්‍රැක්ටිකල් ටිකත් ඔක්කොම කරලා සිලබස් ටිකත් ඔක්කොම සිලබස් එකත් ඔක්කොම කවර් කරලා ඒ ඔක්කොම කරලා දෙන්න ඕනේ. අන්න එතකොට සාධාරණ එක්සෑම් එකක් තියන්න පුළුවන්. හරි? එහෙම කරන්නේ නැති එකේ ප්‍රශ්නේ. ඊට පස්සේ ජනාධිපතිතුමනි අග්‍රාමාත්‍යතුමනි ඊටකම සැලකිල්ලට ගනිමි. උසස්පෙළ විභාගයේ අම වශයෙන් තවත් මාස 3කට එනම් දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කොට කර දෙනෙමි. ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. හරි. මම කියන්නේ එලෙවල් එක්සෑම් එක දික් කරනවා තමයි අර කිව්ව වගේ එක පළදායි දික් කිරීමක් වෙන්න ඕනේ. දික් කරනවා නම් ඔක්කොම සිලබස් එක කවර් කරලා දෙන්නත් පොරොන්දු වෙන්න ඕනේ රජෙන්. ඒ වගේම ප්‍රැක්ටිකල් ටික කරලා දෙන්නත් පොරොන්දු වෙන්න ඕනේ. හරි. ඒ ඔක්කොම ළමයින්ට අවශ්‍ය පාසුකම් සියල්ල සපයලා ඉවරේ. ඒ ඒ දේවල් කරගෙන යන්න ඕනේ අර දික් කරන් පස්සේ ලැබෙන කාල සීමාව තුළ. හරි. හොඳයි. ඉතින් මේ වගේ දේවල් අපි රජෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද යාළුවෝ වගකීම ඒක. පාසල් ගුරුවරු පවා දන්නවා. අනේ අපිට උගන්වන්න බැරි වුණා. අපි අයිස් ගගා මෙච්චර කල්ලි කියන්නේ. කියලා යාළුවෝ දන්න. යාළුවෝ දැනගන්න ඕනේ මේ වල වගකීම යුතු බලධාරි මේ සම්බන්ධව දැනුවත් කරන්න. අන්න එයාලා උද්ඝෝෂණය පටන් ගත්තා. එයාලා උද්ඝෝෂණය පටන් ගත්තා නම් මේ වැඩේ ඊට වඩා සාර්ථකයි. මම ඉතින් ආදරේ ඉල්ලා සිටිනවා ගුරුවරියන්ගෙන් මොඩ මේ සම්බන්ධව කටයුතු කරන් මේ ළමයි සහයෝගය ලබා දෙන්න. එහෙන් පස්ස ගන්න එපා වැඩේට. මොකද ඔබ ඔයාලම දන්නවනේ ඔයාලා උගන්න ගන්න බැරි වුණා ඔන්ලයින් මේ ළමයිට. ඉතින් සිලබස් එක කවර් කරලා දෙන්න බැරි වුණා. ඔක්කොම වගකීම පෞද්ගලික ආශය කියන්නේ ප්‍රයිවට් ක්ලාස් කරන ගුරුවරුන්ට පැවරුණා. හරිද? ඉතින් එයාලා නම් ඉතින් පන්ති කරගෙන යනවා. නමුත් ඒ පන්ති වලට සහභාගී වෙන උගක් ළමයිට ඩේට නැහැ නැත්තම් සල්ලි නැහැ පන්ති. ඇත්තටම ප්‍රධාන වශයෙන්ම සල්ලි නැහැ. මේ වීඩියෝ බලන්න මේ ඒ පන්ති වලට සහභාගී වෙන්න. ඔයාලි නොඑක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ළමයි සියලුම ගැන හිතලා බලලා මේ එක්සෑම් එක කල් දාන්න කියලා මමත් ඉල්ලා සිටිනවා. ඒ වගේ තමයි මේ වැඩේ කරන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කියන්නේ මේකට නායකත්වය දීගෙන කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පහසුකම් වලින් යුක්ත පිරිමි ළමේ. ඉතින් ඒ මල්ලිව වැදපු ආම්මඩ දාතරයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ වටින දරුවෙක් බිහි කිරීම සම්බන්ධ මේ සමාජයට පොන්දපණ දෙන දරුවෙක්, ඒ වගේම තමයි අනිත් අය ගැන හිතන දරුවෙක් බිහි කිරීම සම්බන්ධයෙන් ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේ හැමෝම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද මම දකිනවා ඒ ගෲප් එකේම ඔයාලා ගෲප් එකේ මල් ලින්ක් එක දාන්න හොඳ ඩිස්ක්‍රිප්ෂන් ඒ ගෲප් එකේම ඉන්න සමහර කට්ටිය පිස්සෝ එකක් ගිහින් බයින අර ළමයට. අනේ ළමේ කොච්චර බලන්න කොච්චර අනිත් අය ගැන හිතනවද කියලා ළමයි. හරි. ඉතින් ඒ වගේ ළමයට අනම්මන කියන එක හරි නෑ. ඔය පොන්ද පර නැති අබ්බගාති දෙයක් කරගන්න බැරි කිසිම දියුණුවක් නැති මේ ඒ වගේ නිකන් මේ හිපාඩු හරියට අම්මා තාත්තේ ළම හරියට අම්මා තාත්තා මේ හදන්න ඕන ආකාරයට ළමයා හදපු නැති නිකන් දමං පිරිමි ලිංගයක් තියෙන නමුත් මේ ගෑනු වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය නම් ගිහලා ළමයට අනම්මන කියලා තිබ්බයි ගෲප් එකේ. ඒ වගේ පිස්සු කියන කතාව අහන්න එපා. මේ හොද වැඩක් කරන්න. හරිද? මේක කල් දැමීම තුලින් අතන බලාපොරොත්තු වෙනවා අපි තව මේ රජය මේ ළමයට අවශ්‍ය පහසුකම් සපෙල දේවි කියලා ඉදිරි මාස කීපය තුල. හරිද? හොඳයි. ඉතින් ඒ වගේම තමයි දැනුවත් කරන්න ඕනේ අපි පාඩම් 11 ෆිසික්ස් වල නෝට්ස් සහ ටියුට්ස් එක දාලා තියෙනවා වීඩියෝ එකක ඩිස්ක්‍රිප්ෂන් සෝරි වීඩියෝ එක පින් කරලා දෙන කමෙන්ට් එකේ සහ ඒක දාලා තියෙන රිප්ලයි කමෙන්ට්ස් වල මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකට කලින් වීඩියෝ එකට කොහෙද? අන්න එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව නෝට්ස් දෙන්න වාගේ නෝට්ස් නැති යාළුවන්ට කුහක වෙන්න එපා. මට ඒ දවස්වල ආමන්ජි එන්න මම මේ ෆිසික්ස් ගන්න කියලා දෙන්නම් කිව්වා යාළුවෝ. දැන් රාගම් මෙඩිකල් ෆැකල්ටි එකේ මේ මෙඩිසින් යනවා. ඉතින් මට හරිම සන්තෝෂයි මගේ යාළුවෝ සම්බන්ධව. ඔයා කිසියම් කෙනෙක්ට මේ කාලේදී උදව් කරනවාද? අන්නේ දේ වාට වාසනාවක් හැටියට එළවල එක්සෑම් එකේ කිසියම් කණාගහන එකක් හරි හරියන උදව් වෙනවා. කණාගහන එකක් හරි හරියන උදව් වෙනවා. හරි. ඒ වගේම ඔය අනිත් කට්ටිය නෝට්ස් ඉල්ල ගන්න කට්ටිය පරිස්සම් කරලා ඒක ලියාගෙන පරිස්සම් කරලා මේ පොත නැවත ඊ අදාළ බුද්ධලයට බාර දෙන්න නැත්නම් වාට හරියන්නේ නැහැ. හරි. ඒ වගේම ලෝබනේතු අනිත් කට්ටියට දෙන්න තමන්ගේ දැනුම. ඒ කියන්නේ තමන්ගේ නෝට් එකක් තියනවා නම් දෙන්න. හරි. විශේෂයෙන්ම බයොලොජි සහ කෙමිස්ට්‍රි දෙන්න පුළුවන් නම් හොඳයි. කවුරු හරි ගුරුවරයෙක් මූලික වෙලා තමයි ටෙලිවිෂන් සිලබස් එකට අදාළ සියලුම දේ. දැන් අපි ෆිසික්ස් වල ටික ඔක්කොම දුන්නා. කෙමිස්ට්‍රි බයෝ තමයි දෙන්න තියෙන්නේ. පුළුවන් නම් වර්ගාව එහෙම තියනවා නම් ඔක්කොගෙම ලින්ක්ස් ටික හරියට හදලා ටියුට්ස් එක මට දෙන්න. මට පුළුවන් ළමයිට මේ YouTube channel එක හරියට බෙදා හරින්න. එහෙම නැත්නම් ඔයාලා බෙදා හරගන්න ඕන දේක් කරගන්න. හරි. හොඳයින ඔඩිය තමයි කියලා තියන්නේ මේකට සම්පූර්ණ සහයෝගය දක්වන්න මාධ්‍ය ආයතන ගෞතුරට දැනුවත් කරන්න අකණ්ඩව ඔයාලගේ මේ වැඩ කටයුතු කරගෙන යන ගමන්ම දැනුවත් කිරීම සිද්ධ කරන්න. ඒ වගේම තමයි සහයෝගය ලබා ගන්න පුළුවන් පුද්ගලයන් කවුද කියලා පොඩ්ඩක් බලන්න. ඒ පුද්ගලයන්ව හැකි ඉක්මනින් දැනුවත් කරන්න මේ සම්බන්ධව.